අයිබෝවන් සුබ දවසක් ආදනය දුවේ පුතේ. ඔන්න අපි ආවා 2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයේ ලියන දරුවන් සඳහා සුබ ප්‍රාර්ථනා කරන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔබේ ශිෂ්‍යත්ව විභාගය මේ 18 වෙනිදා පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් සිස්රෝමා විදිහට අපි පොඩි උපදෙසක් ඔබට දෙන්නයි මේ සූදානම් වෙන්නේ. අපි ඉස්සෙල්ලාම කතා කරන්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධයෙන්. ඇත්තටම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ පසුගිය අවුරුද්දේ විභාග දෙපාර්තමේන්තු විශ්ලේෂණ දිහා බැලුවාම අපිට පේනවා ප්‍රශ්න අංක 21 ඉඳලා 40 දක්වා ප්‍රශ්න වලට බොහෝ දරුවෝ පිළිතුරු සපයලා තිබුණේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබට අපහසු ප්‍රශ්න රවුම් කරමින් මගහැර යන්නේ නැතුව ඒවට ඉරි ගසමින් අමාරු ප්‍රශ්න මගහැරමින් 40 වෙනි ප්‍රශ්නේ දක්වා යන්න අපි ඔබට දෙන පළවෙනි අවවාදය ඒක. පසුගිය අවුරුද්දේ අපි දකිනවා ප්‍රශ්න 40ට පිළිතුරු සපයපු දරුවෝ ඉහළ ලකුණක් වාර්තා කරා. ඒ බව සනාථ වෙනවා විභාග දෙපාර්තමේන්තු විශ්ලේෂණ වලට අනුව. අන්තිම ප්‍රශ්න 20 ලංකාවේ සාමාන්‍යයෙන් ළමයි 2%කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රශ්න මිස් කරගෙන තිබුණා. ඉතින් අපි සිස්රෝමා විදිහට ඔබට දෙන පළවෙනි අවවාදය තමයි ප්‍රශ්න 40ටම පිළිතුරු ලිවීමට ඔබේ පන්ති භාර ගුරුවරයා, ඔබේ පාසලේ ගුරුවරයා ඔබට ලබා දීලා තියෙන උපදෙස ඔබ පිළිපදින්න. ඒ අනුව ඔබට පුළුවන් ලකුණු ලබා ගන්න පළවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා. ඒ වගේම අපි ඔබට යෝජනා කරනවා පළවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා ඉක්මනින් කියවලා බොහොම සරල ප්‍රශ්නවලට කාලය ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගන්න කාලය ඔබේ අමාරු ප්‍රශ්න සඳහා යොමු කරන්න. කිසිම වෙලාවක පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අමාරු ප්‍රශ්නවල එල්ලිලා ඉන්න එපා. ඒක රවුම් කරලා ඒක ඉරක් ගහලා ඉස්සරහට යන්න. හැම වෙලාවෙම ඔබට ලැබෙන කාලයේ උපරිම ප්‍රයෝජනයක් ගන්න බලන්න. අවමේ මිනිත්තු 45ක් තුල 40 වෙනි ප්‍රශ්නෙට ළඟා වෙන්න පුළුවන් නම් ඔබට ඔබ ඉතාම සාර්ථකයි. එහෙම ඔබ ලං වෙලා ඔබේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන උපදෙස් හොඳට කියවන්න, මුල් පිටුවේ තියෙන උපදෙස් හොඳට කියවන්න, ප්‍රශ්න පත්‍රයේ විභාගාංකයේ ස්ථාන 2ක සටහන් කරන්නට තියෙනවා. ඒ විභාගාංකයේ ස්ථාන 2ේම සටහන් කරන්න. මොකද මෙවර විභාග දෙපාර්තමේන්තුව ඉතාම හොඳ වෙනසක් කරලා තියෙනවා. ඒ තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවනුවත්, දෙවනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රථමවත් ඔබට ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ තුලින් මානසික පීඩනයකින් තොරව ඔබට හොඳ යහපත් මානසික මට්ටමකින් දෙවනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා ඒ ලකුණු මතින් ඇවිල්ලා ඔබට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලියන්න පුළුවන් වෙයි. ඉතින් අපි ඔබට පළවෙනිවෙම සුබ පතනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉතාම හොඳ ලකුණකට යන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා. ඒ වගේම ආදරණීය දුවේ පුතේ, අපි ඊළඟට ඔබට කතා කරන්නට යන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධයෙන්. දෙවනි ප්‍රශ්න පත්‍රයේ විෂයට ඉලක්ක වෙලා එන නිසා ඉතාම සරලව දෙවනි ප්‍රශ්න පත්‍රයට ඔබට පිළිතුරු සපයන්නට පුළුවන් වෙයි. විශේෂයෙන් සිංහල කොටසේ අක්ෂර වින්‍යාසයේ පද බෙදීම්, ඊළඟට පිල්ලම් ගැන සලකා බලනවා. මේ නිසාවෙන්ම ඔබ ඉතාම උනන්දුවෙන්, උවමනාවෙන් මේ ප්‍රශ්න පත්‍රයට අදාළව පිළිතුරු සපයන්න. සිංහල ටික නැවත ගමන් දෙකක් තුනක් විතර ඔබ චෙක් කරන්න, අකුරු හරිද කියලා බලන්න, පිල්ලම් හරිද කියලා බලන්න, ඉඩ තියෙන දැන් වල ප්‍රමාණවත් විදිහට ඉඩ පාවිච්චි කරමින් පිළිතුරු සපයන්න ඔබට පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි දෙමළ කොටස ඉතාම හොඳින් කියවලා ඉංග්‍රීසි අකුරු ඉතා හොඳින් පැහැදිලිව ලියන්න. විශේෂයෙන් සිංහල කොටසේ පිටපත් කිරීමේ ප්‍රශ්න වරහන් තුල තියෙන ඒවා බලලා ඒ විදිහටම උපටාලි වීමක් කරන්න. ඡේදයේ ඇසුරින් පිළිතුරු ලියන්න තියෙනවද? ඡේදයෙන් පමණක් පිළිතුරු ලියන්න තියෙනවද? ඡේදයෙන්ම පිළිතුරු ලියන්න තියෙනවද? මේ ආදී වශයෙන් ප්‍රශ්නෙන් ප්‍රශ්නයට ඔබට තියෙන වෙනස්කම ඔබ හඳුනා ගන්න. ඊළඟට ඔබ ගණන් කොටස හදනකොට පුතේ කටුවැඩ කොලේ පාවිච්චි කරලා ප්‍රශ්න අංකේ දාලා ගාණෙන් ගාණට කටුවැඩ කරන්න දෙවනි තුන්වෙනි කාල වට දෙක තුනකට ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න පත්‍රයේ වැරදි නිවැරදි කරන්න. පරිසරයේ අලුත් ප්‍රශ්න තියෙන්නට පුළුවන් පුතේ. ඒ අලුත් ප්‍රශ්න ඔබ අරගෙන කියවලා තර්කානුකූලව උත්තර ගොඩනගන්න.
අපි ඔබට යෝජනා කරනවා ඔබේ පන්ති භාර ගුරුවරයා ඔබට උපදෙස් දීලා ඇති ඔබ ප්‍රශ්න පත්‍රය ලියන්න ඕන ක්‍රමවේදය. එහෙම කාට හරි විශේෂ උපදේශයක් දීලා තියෙනවා නම් ඔබේ පන්ති භාර ගුරුවරයා ඉස්සෙල්ලා ගණන් ටික ලියන්න, පස්සේ සිංහල ටික ලියන්න, මුලින්ම රචනාව ලියන්න කියලා ඔබේ පන්ති භාර ගුරුවරයා ඒ සම්බන්ධයෙන් හොඳ අධ්‍යක්ෂීම් තියෙනවා. ඒ නිසා අපි ඒක වෙනස් කරන්නේ. නමුත් සිස්රෝමා වෙනුවට විදිහට අපි ඔබට යෝජනා කරනවා ඉස්සෙල්ලාම සිංහල ටික ලියන්න, ඊළඟට ගණන් ටික හදන්න, ඊළඟට පරිසරය ටික ලියලා අවසාන වශයෙන් රචනාව ලියන්න. මොකද වඩා හොඳ ලකුණකට යන්න පුළුවන් ඒ ක්‍රමය. හැබැයි පුතේ අපි මෙහෙම කිව්වත් ඔබ පුහුණු වෙලා තියෙන්නේ මේ ක්‍රමයට නොවේ නම් ඔබ ඒ ක්‍රමයට අනුගත වෙන්නට එපා. ඔබ පුහුණු වූ දේ විභාගයේ කරන්න. විශේෂයෙන්ම මතක් කරනවා අපේ ආදරණීය දුවල පුතාලගෙන් ඉල්ලීමකුත් කරනවා විභාගයේ දවසේ අලුත් දේවල් කරන්න එපා. අලුත් දේවල් කරන්න එපා. විශේෂයෙන් මේ අලුත් දේවල් කෙනකින් අදහස් කරේ ප්‍රශ්න පත්‍රයේ කවදාවත් නොකරපු විදිහට ගණන් හදනවා, චෙක් කරනවා, මේ වගේ දේවල් සමහර ළමයින් හදන ගාන චෙක් කරනවා. ඒ වගේ දේවල් කරන්න යනවා. එතකොට වෙලාව මදි වෙනවා. හරි, ඒ නිසා ඔබ මේ දක්වා ඔබේ පන්ති භාර ගුරුවරුන් ඔබට ලබා දීලා තියෙන, ඔබේ පාසල් ගුරුවරුන් ඔබට ලබා දීලා තියෙන උපදෙස් අනුව කටයුතු කරන්න. එහෙම නැතුව ඔබ අලුත් දේවල් විභාග දවසේ කරන්නට යන්න එපා. ඒ වගේම මේ ආදරණීය පණිවිඩයේ අපේ ආදරණීය දෙමාපියන්ටයි විභාගයේ දවසේ මේ දරුවන්ට හොඳ විවේකී මනසකින් වැඩ කරන්න අවශ්‍ය වටපිටාව සකස් කළ දෙන්න. අවමය විභාගයට පෙරදින විවේකීව තියලා අඩුම ගානේ පැය 10කවත් නිින්දක් ලබා දෙන්න. ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම දරුවන්ට ලබා දිය යුතු ආහාර ගැන සැලකිලිමත් වෙන්න. කවදාවත් නුපුරුදු ආහාරයක් දෙන්න එපා, අලුත් ආහාර වර්ග දෙන්න එපා. ඒ වගේම අලුත් ඇඳුම්, අලුත් මකන, අලුත් පැන්සල් මේ කිසි දෙයක් දෙන්න එපා. සාමාන්‍ය විදිහට දරුවා විභාගයට යොමු කරන්න. ඔබ ඔබේ ආගමට අනුව අපි යෝජනා කරනවා විභාගය කාල සීමාව තුළ, දරුවා විභාගය පවත්වන කාල සීමාව තුළ ඔබේ ආගමික වතාවත් කරමින් ඔබේ චිත්ත ශක්තිය දරුවන් වෙනුවෙන් යොමු කරන්න. මුළු පැය දෙකම දරුවා මනසින් සම්බන්ධ කරමින් ඔබ හොඳ මවක් පියෙක් විදිහට තමන්ගේ ආගමික කටයුතු කරමින් ඔවුන්ට අවශ්‍ය චිත්ත ශක්තිය ලබා දෙන්න කියලා මතක් කරමින් අපි ඔබට සුබ පතනවා. මුළු ශ්‍රී ලංකාවාසී සියලුම දරුවන්ට සුබ පතනවා මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ඉහළින් සමත් වෙන්න කියලා. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙන ඔබේ හොඳ ලකුණක් ලබා ගන්න ඔබට අවස්ථාව ලැබේවා කියලා අපේ පුංචි දුවල පුතාලට සිස්රෝමා විදිහට සුබ පතන අතර සියලුම දෙමාපියන්ට ඔබේ කටයුතු සාර්ථක වේවා කියලා, ඔබේ අරමුණු සාර්ථක